සම්මා සම්බුදු සරණයි. අකුසල් නොකළ යුතුය. අකුසල් කිරීමෙන් පසුතැවිලි ඇතිවේ. කුසල් කිරීමෙන් පසුතැවිලි ඇති නොවේ. එනිසා එය උතුම්ය. ධම්මපදයේ නිරය වගේන එම දහම් සිතුවිල්ලත් සමගින් මැදින් පුර පසළොස්වක පොහෝ දින අදත් මේ ඇරඹෙන්නේ රටේ ලෝකයේ සිදු වැදගත් සිදුවීම් එකට කැටිකොට ඔබ වෙත ගෙනෙන විද්‍යුත් පුවත් සඟරාව සුසන්දේශ. ප්‍රථමේ නවදහනිය පුවත් සිරස්තල වෙත. උතුම් මැදින් පුර පසළොස්වක පොහොය දින ආදායි. මැදින් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් විශේෂ පින්කම් රැසක් ශ්‍රී සම්බෝධි විහාරයේදී අද දවස පුරා පැවැත්විණ. ඓතිහාසික උණගලා වෙහෙරේ සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කෙරෙයි. ලෝකය ඉදිරියේ බරපතල මානවීය අර්බුදයක්. රට ජාතිය වෙනුවෙන් ජීවිතය පූජා කළ කුඩා පොළ හිමියෝ. මුලින්ම දේශීය පුවත්. උතුම් මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. මාර්තු මාසයට උදාවන පුර පසළොස්වක පොහොය දිනය මැදින් පුර පසළොස්වක පොහොය දිනය ලෙසින් හැඳින්වෙයි. මැදින් පුර පසළොස්වක පොහොය දිනයකදී සිදු වූ වැදගත්ම සිදුවීම වූයේ බුදුරජාණන් වහන්සේ කාලුදායි තෙරුන් ඇතුළු 20,000ක් පිරිස සමග කිඹුල්ලත් නුවරට වැඩම කරවීමයි. තථාගතයන් වහන්සේ ඇතුළු පිරිස කිඹුල්ලත් නුවරට වැඩම කිරීමෙන් අනතුරුව ශාක්‍යෝ මානයෙන් යුතුව වැඳුම් පිදුම් කිරීමට අකමැති වූහ. එයට හේතු වූයේ සිදුහත් කුමරු ඔවුන්ට වඩා වයසින් අඩුවීමයි. මෙහිදී ශාක්‍යයන්ගේ මානය දුරු කිරීමට බුදුරජාණන් වහන්සේ යමා මහා පෙළහැර පෑම සිදුවිය. එහිදී ආශ්චර්ය මත වර්ෂාවක්ද හටගෙන තිබෙයි. එය අරමුණු කරගනිමින් බුදුරජාණන් වහන්සේ වෙස්සන්තර ජාතකය දේශනා කොට තිබෙයි. එපමණක් නොව සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේට තෙවැනි වර වැඳීම සිදුව ඇත්තේද මෙහිදීය. එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ මෙම කිඹුල්ලත් පුරයට වැඩම කිරීමේ අවස්ථාවත් සමග ශාස්ත්‍රනික වශයෙන් වැදගත් සිදුවීම් කිහිපයක්ද සිදුව තිබෙයි. පසුදා සුද්ධෝදන රජතුමා පිළිකැන් වූ දානේ වලදා දේශනා කළ ධර්මය නිසාවෙන් සුද්ධෝදන රජතුමා සකෘදාගාමි ඵලයට පත්වීම, යශෝදරා දේවිය වෙනුවෙන් සඳකිඳුරු ජාතකය දේශනා කිරීම, නන්ද කුමරු හා රාහුල කුමරු පැවිදි කරවීම, එමෙන්ම දෙමව්පියන්ගෙන් අවසරයක් නොමැතිව දරුවන් පැවිදි නොකළ යුතුයයි යන ශික්ෂාපදය අනුමත කිරීම වැනි සුවිශේෂී සිදුවීම් රැසක් මැදින් පුර පසළොස්වක පොහොය දිනයේදී සිදුව තිබෙයි. මැදින් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් විශේෂ පින්කම් රැසක් අද දවස පුරාම ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේදී පැවැත්විණ. සමිඳුරුව එළිය වී
බෞද්ධ අමාත්‍යචාලයේ මෙතින් පොහොය දින පින්කම් මාලාව අද දිනේ පුරා කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේදී පැවැත්වින. බෞද්ධ අමාත්‍යචාලයේ කරු සභාපති ශ්‍රී සම්බෝධි විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දරණාගම කුසලතම්ම නාහිමිපාණන් වහන්සේ පැවැත්වූ කිරියාහාර බුද්ධ පූජාවෙන් පෝදා වැඩසටහන් මාලාව ආරම්භ විය. සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව සහ අනුශාසනාවද පූජ්‍යපාද දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ පැවැත්වූහ. පෙරවරුගේ ධර්ම දේශනාවන් පූජ්‍යපාද අක්මීමන ධම්මපාල ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ පූජ්‍යපාද ඔලකංවත්තේ චන්දසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ පැවැත්වූහ. ව්‍යංජන 32ක් සහිත සම්බුද්ධ පූජාව ශ්‍රී සම්බෝධි විහාරවාසී පූජ්‍යපාද අනුරාධපුරයේ ධම්මසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ පැවැත්වූහ. දහවල් දානයෙන් අනතුරුව දම්සභා මණ්ඩපය පූජ්‍යපාද දරණාගම කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින. ආචාර්ය ප්‍රනිත් අබේසුන්දර මහතා සහ ආචාර්ය නිමල් හෙට්ටිආරච්චි මහතා ඒ සඳහා සම්පත්දායකත්වය සැලසූහ. ප්‍රවීණ මාධ්‍යවේදී ජැක්සන් ඇන්තනී මහතා විසින් දම්සභා මණ්ඩපය මෙහෙවීය. අනතුරුව පස්තරවේ ධර්ම දේශනාවන් පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ නාහිමිපාණන් වහන්සේ, පූජ්‍යපාද මඩුගල්ලේ ධම්මසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ පූජ්‍යපාද නීතියගම චන්දිම ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් පැවැත්වූහ. අනතුරුව මහා ඖෂධ පූජාව, සත්බුදු වන්දනාව සහ සිල්පවාරණය පූජ්‍යපාද හාපිටිකම විජිත ස්වාමින්ද්‍රයන් වහන්සේ පැවැත්වීමෙන් අනතුරුව පෝදා වැඩසටහන් මාලාව නිමාවට පත්විය. දිනේ පුරා පැවැත්වූ බෞද්ධ අමාත්‍යචාලයේ මැදින් පොහෝ දින පින්කම් මාලාව සමගින් සදැහැති බොහෝ පිරිසක් එක් වූහ. සද්ධර්ම යාත්‍රා දම්සභා මණ්ඩපය සහ ඓතිහාසික උණකලා වෙහෙර චෛත්‍ය ගර්භයේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම අද උදෑසන සිදුවිය. සෑම පුන් පොහෝ දිනකම දිවයිනේ ප්‍රධාන විහාරස්ථානයක් කේන්ද්‍ර කරගනිමින් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සදහම් යාත්‍රා ධර්මදේශනා මාලාවේ 23 වැනි දම්සභා මණ්ඩපය මැදින් පුරපසළොස්වක පොහෝ දිනයේදී ඇති අද දිනයේදී හිඟුරක්ගොඩ ඓතිහාසික උණකලා වෙහෙර රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන සත්ජන සමාජ සංවර්ධන පදනමේ උත්තරීතර මණ්ඩලයේ මහා ලේකකාධිකාරී, ශ්‍රී ලංකා ශ්‍රේජින් මහානිකායේ නියෝජ්‍ය ලේකකාධිකාරී, පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ශාස්ත්‍රපති පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී නාහිමිපාණන් වහන්සේ අද දින ධර්මදේශනය පැවැත්වූහ. පිබිදෙමු පොළොන්නරුව රවජරට නවෝදය ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කෙරුණු උණගලා වෙහෙර චෛත්‍ය ගර්භයේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උපප්‍රධාන අධිකරණ සංගනායක, හිඟුරක්ගොඩ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති, උණගලා වෙහෙර රාජ මහා විහාරාධිපති පූජ්‍යපාද ගිරිතලේ ඥානිස්තර නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පුණ්‍යෝත්සවය සංවිධාන කර තිබුණි. පොළොන්නරුවේ පැරණි නගරයට උතුරු දිසාවේ පිහිටා තිබෙන අනුරාධපුර මුල් යුගයට අයත් ඇයි සැලකෙන ආරාම සංකීර්ණයක නටබුන් වලින් යුක්ත උණගලා වෙහෙර පුරාවිද්‍යා භූමියේ පිහිටි මෙම ඉපැරණි දාගැබෙහි පිළිසකර කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ආරම්භ කරනු ලැබිය. දැන් විවිධ පුවත් විශේෂාංගය. දස වර්ෂ පූර්ණ බෞද්ධ රූපවාහිනී නාලිකාවට ගරුතර මහා සංඝරත්නය තම සුභාශිංසන මෙසේ එක් කරනු ලැබීය. සදහවත් පින්වත්නි, බෞද්ධයා රූපවාහිනියට මේ වසරේ සිය විකාශන කටයුතු ආරම්භ කරලා මේ බෞද්ධ ජනතාව වෙනුවෙන් රට ලොව පුරා මේ ධර්මයේ පතුරුවා හරින්න ආරම්භ කරලා වසර 10ක් සම්පූර්ණ වෙනවා.
ඉතින් මේ වසර 10 පුරා බෞද්ධ ආනාලිකාව තුලින් විශාල සේවයක් බෞද්ධ සදහැවතුන් වෙනුවෙන් සිද්ධ වුණා. ධර්මය නොදන්නා බොහෝ පිරිස් ධර්මය ඉගෙන ගත්තා. ගැඹුරු ධර්මය නොදන්නා අපේ බෞද්ධ ජනතාව ධර්මය ඉගෙන ගත්තා. රට ලොව පුරා බණ අහන සංස්කෘතියක් අපේ රට තුල ඇති වුණේ අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ දරණාගම කුසලදාම අපේ නායක ස්වාමින් වහන්සේගේ පූර්ණ මැදිහත් වීමේ අනුශාසකත්වයේ මේ ආරම්භ වෙන බෞද්ධ නාලිකාව තුලින්. ඒ නිසා ඒ බෞද්ධ නාලිකාව තව බොහෝ කාලයක් මේ ධර්ම ප්‍රචාර කටයුතු සිදු කරමින් යෙහෙන් වැජබෙන්න ගෞරවනීය මහා සංඝරත්නයේ හැටියට අපි හැම දිනාගේම ආශිර්වාදය අපි හැම දිනාගේම ප්‍රාර්ථනාව ඒ උදෙසා යොමු වෙනවා. ඒ නිසා බෞද්ධ කාර්ය මණ්ඩලයටත් අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේටත් අපි නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. තව බොහෝ කාලයක් මේ වැඩ කටයුතු සුවසේ සිද්ධ කරගන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. මීට දශකයකට පමණ ඉහතදී මෙහි මෙම මාධ්‍ය ජාලය ආරම්භ කරන මුල්ම කාලවකවානුවේදී මුල්ම වැඩසටහන් වලට අපි සම්බන්ධ වුණා. මේ වැඩසටහන් වලට එන කාල පරිච්ඡේදයන් තුළ ඇත්තටම මේ තරම් බොහොම ජනාකීර්ණ ස්වරූපයක් තිබුණේ නැහැ. කාර්ය මණ්ඩලයේ දෙතුන් දිනක් පමණයි හිටියේ. නමුත් ක්‍රමයෙන් මේ ආයතනය තුළින් රටට ලෝකයට සිදු කරපු සහ සිදු කරන යන ඉතාමත් වැදගත් වූ සත්කාරයන් නිසා මුළුමහත් ලෝකයාගේම ප්‍රසාදයට ලක්වීමක් සිදු වෙලා තියෙනවා. විශේෂයෙන් මේ දශකයේ පිළිබඳව පැතිකඩවල් කීපයකින් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. මා දකින සුවිශේෂත්වය තමයි මීට දශක කීපයකට ඉහතදී අපේ රටේහි ධර්මදේශනාවන් සඳහා රාජ්‍යංශය හොයවා පෞද්ගලික අංශය තුළ කිසියම් ආකාරයක ඒකාධිකාරී ස්වරූපයක් තිබුණා. බෞද්ධ මාධ්‍ය ජාලය ආරම්භ කළාට පස්සේ අපේ රටේහි විවිධ තැන්වල විසිරලා පැතිරලා හිටපු විශේෂයෙන් ආරණ්‍යක ස්වාමින් වහන්සේලාට ඉතාමත්ම හොඳ වේදිකාවක් සකස් කරලා දුන්නා. උන්වහන්සේලාගේ දැනුම ඥානය මුළුමහත් ලෝකයටම ධර්ම සංවේදනය කරන්නට මම හිතන්නේ ඒක අපි බෞද්ධයන් විදියටත් ඒ වගේම භික්ෂුන් වහන්සේලා විදියටත් විශේෂයෙන් අගය කරන්න අවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි අනිකුත් ප්‍රදේශවල ජීවත් වෙච්ච ස්වාමින් වහන්සේලාටත් හොඳ ඉඩකඩක් ලබා දෙන නිසා මම හිතන දේශකයන්න් වහන්සේලා පුහුණු කිරීමත් දේශකයන්න් වහන්සේලා හඳුනා ගැනීමත් ඒ වගේම උන්වහන්සේලාගේ ඥානෙ ලෝකයට බෙදා දීම මේ දස පාරමිතාවලටම අයත් වෙන කාරණයක්. අපි හිතමු මේක ධර්ම පාරමිතාව කියලා. එහෙම නැත්නම් දාන පාරමිතාව විදිහට සලකන්න පුළුවන්කමක් තිබෙනවා. අනිත් කාරණේ තමයි අපි දන්නම අපේ රටේ ලෝකයේ තුල ජීවිතේ සැඳෑ සමය ගත කරන බොහෝ දෙනෙකුට තමන්ගේ ජීවිතය තුල කිසියම් ආකාරයක හවුහරණක් තිබුණේ නැහැ. සමහර වෙලාවට දූ දරුවෝ දෙමව්පියන් තමන්ගේ නිවස ඇතුලේ දාලා යනවා. සමහරවිට දරුවන්ට ලොකු ප්‍රශ්නයක්. නමුත් අද අප දන්නවා ලංකාවේ සහ ලෝකයේ නොයෙකුත් තැන්වල ඉන්න වැඩිහිටි අම්මලා තාත්තලා තමන්ගේ නිවාස ඇතුලේහි කෑම බීම ටික පිළිල කරලා බෞද්ධ රූපානියෝ ගුවන් විදුලිය උන්ට සමීප කරලා යනවා. මම හිතනවා ඒ අම්මලා තාත්තලා ගොඩාක් සන්තෝෂයෙන් තමන්ගේ කායික සහ මානසික ශක්තිය වඩා වර්ධනය කර ගැනීම සිදු වෙන නිසා මේක මම හිතන්නේ වඩාත් පුණ්‍යකාමී අදහසක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා අපිට ඉදිරි කාල පරිච්ඡේදයන් තුලත් අපිට අවශ්‍ය වෙනවා මේ මාධ්‍ය තුල ඇත්තටම ධර්මදේශනා වගේම අපේ ඉතිහාසය පිළිබඳව සංස්කෘතිය පිළිබඳව ඒ වගේම නොඒකාකාරී බෞද්ධ තේමාවන් යටතේ සිදු කරන විවිධ වැඩසටහන් විවිධාංගීකරණය තුළින් මුළුමහත් ලෝකයටම අපිට අවශ්‍ය කරන අපේ ඥානය අපේ උරුමය ලබා දෙන්න මම හිතන්නේ පුළුවන්කමක් තිබෙනවා. මම හිතන්නේ ඒ කටයුත්ත සඳහා අපේ නායක හඳුරන් වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් මගේ ආශිර්වාදී පිරිනමන්න කැමැතියි. ශිල්ප අභිමානී සහ අත්තිහෙකම් සම්මාන උළෙල පසුගියදා පැවැත්වින. බස්නාහිර පළාත් සභා කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද හස්ත කර්මාන්ත සහ අත්‍යන්තර පේශ කර්මාන්ත ප්‍රදර්ශන තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වු ශිල්පීන් හට ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමීමේ සම්මාන උළෙල ඊයේ කොළඹ තුම්මුල්ල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී පැවැත්පින. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය සහ බස්නාහිර පළාත් කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන අමාත්‍ය
ලලිතු වනිගරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල පැවැත්විය. දුම්බර වටා පෙතන්පේදී ලාක්ෂා කර්මාන්ත සාම්ප්‍රදායික කැටයම් කලා පැරණි සාම්ප්‍රදායික චිත්‍ර ශිල්පය වැනි කලා ශිල්ප මෙන්ම කර්මාන්ත සහ අත්පෙහෙකම් යන අංශ ගණනාවක් යටතේ මෙහිදී ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා පදක්කම් ත්‍යාග සහ සහතික පත්‍ර මෙන්ම මුදලින් ත්‍යාගයන්ද ප්‍රදානය කරනු ලැබිය. මෙම අවස්ථාවට සම්මානලාභී ශිල්පීන් ශිල්පිනියන් ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් ඇතුළු පිරිසක්ද එක් වූහ. ගවඝාතනය මෙරටින් තුරන් කරන ලෙස රජයට බලකිරීමේ නිහඬ විරෝධතා ව්‍යාපාරයක් අද දහවල් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපසදී පැවැත්වෙන මහනුවර ප්‍රදේශයේ තරුණ බෞද්ධ සංගම් නියෝජනය කරන තරුණ කණ්ඩායමක් විසින් විරෝධතාවයේ සංවිධාන කොට තිබූ අතර විරෝධතාවයට එක්වුවන් සඳහන් කළේ ශ්‍රී ගෞතම බුදුරජාණන් වහන්සේ තෙවරක් වැඩි ශ්‍රී ලංකා දීපයෙන් ගවඝාතනය සඳහාටම අහෝසි කළ යුතු බවයි. ශ්‍රී ලංකාවේ ගවඝාතනයට එරෙහිව නව නීති සකස් විය යුතු බවත් මෙරට වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන් ජාති ආගම් ભેදයකින් පවා තොරව මෙම සත්ක්‍රියාවට දායකත්වය ලබා දිය යුතු බවත් මෙම විරෝධතාවය දිවයිනපුර පැවැත්වීමට කටයුතු කරන බවත් විරෝධතාවයට සහභාගී වූවන් සඳහන් කළහ. ඉතින් අපි කියන්නේ අපේ ජනාධිපතිතුමාටත් ඒත් එක්කම බුදු සාසන අමාත්‍යාංශයටත් ඒ සියලු දෙනාට නීතිය රකින්න සියලු දෙනාටම කියන්නේ ප්‍රවාහනය කරන්නේ ඉතාමත්ම දරුණු විදිහට කකුල් කඩලා ඒ වගේ විශාල මේවා කරලා ඉතින් ඒක නිසා අපි සියලු දෙනාගෙන් ඉල්ලනවා මේ ගවඝාතනය නවත්තන්න මේ පුණ්‍ය භූමිය මේ දළදා මාලිගාව ඉස්සරහා අපි මේක දේ කරන්නේ ඔබ සියලු දෙනාගෙන්ම හරක් මස් කන සියලු දෙනාගෙන් ඉල්ලනවා මේ දේ නවත්තන්න මේ කිරියම්මට අබේදානය දෙමු අපි එකතු වෙලා ඔක්කොමලා අපිත් එක්ක මේ හැම පිරිසක්ම එකතු වෙමු එකතු වෙලා මේ දේ මුළු ලංකාව පුරාම ගෙනියලා අපි අපේ කිරි ගවයා අපේ කිරිමව රැකගන්න අපි ඔක්කොමලා අදිටන් කරගමු කියලා සියලු දෙනාගෙන් ඉල්ලනවා. කටුනායක වළාන පුරාණ සතර මහා දේවාලයේ වාර්ෂික අලුත් සහල් මංගල්‍ය ආරම්භ කෙරෙන වලාන සිරිසුමනාරාම විහාරාධිපති අමනපුර මහානිකායේ අඹකාපිටි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය පල්ලේ වැව විජිත අනුනාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සතර මහා දේවාලයන්හි කපු මහතුන්ගේ සංවිධායකත්වෙන් ප්‍රදේශවාසීන්ගේ ආධාර උපකාර සහිතව මෙම පෙරහැර හා මංගල්‍ය සිදු කරනු ලබයි. ගිලන්පස පූජාවෙන් අනතුරුව පැවැත්වූ භික්ෂුන් වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ජහනයෙන් අනතුරුව ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය වෙත පූජා වට්ටිය තැබීමෙන් උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණ. මෙම මංගල්‍ය 2017 මාර්තු මස 11 වනදා සිට 14 වනදා දක්වා පැවැත්වෙන අතර ඓතිහාසික මහා පෙරහැර මාර්තු මස 13 වනදා පැවැත්වීමට නියමිත වෙයි. පෙරහැර අලියතුන් සහිත උඩරට පහතරට සපරකමු නර්තනාංග වලින් සමන්විතව ඇවරියවත්ත ශ්‍රීසෛල බිම්බාරාම විහාරස්ථානයෙන් පිටත්ව ඇවරියවත්ත නගරය හරහා වීථි සංචාරයේ කොට වලාන පුරාණ සතර මහා දේවාලය කරා පැමිණීමට නියමිත වෙයි. මහා වංශයේහි සඳහන් වන පරිදි ක්‍රිස්තුපූර්ව 111 සිට 114 දක්වා සමයේදී සොළීන් මෙරට ආක්‍රමණය කොට රැගෙන ගිය 12,000ක පිරිසත් එම රටෙන් 12,000ක පිරිසකුත් ඔවුන් වැඳුම් පිදුම් කළ පත්ති නිරන්සලඹත් ගජබා රජු නැවත මෙරටට ගෙනවිත් රන්සලඹ වල්ලාන ප්‍රදේශයේ දේවාලයක් කරවා ගජබා රජු එහි තැන්පත් කොට පුද පූජා කළ බව සැලකෙයි. එම දේවාලයේ පසුව වලාන දේවාලයේ බවට වරණැකුණු බවද වංශකතාවල සඳහන් වෙයි. සෑම පුර පසළොස්වක පොහෝ දිනකම ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ බෞද්ධයා මාධ්‍ය ජාලය මගින් එළිදක්වන ශ්‍රී සම්බෝධි සඳහම් සංගරාවේ මැදින් කලාපය නිකුත් කෙරේ. මෙවර කලාපයෙන් පරම සත්‍ය අපමහා බුදුරජාණන් වහන්සේ අරාබිහි බුදුදහම තුන් සරණ බුදු සමයේ දේව පූජාව මිනිසා ප්‍රාඥයෙකු වන්නේ කවදාද බෞද්ධ කොඩියේ
දැන් අවධානය විදෙස් පුවත් වෙත. ලෝකය ඉදිරියේ බරපතල මානවීය අර්බුදයක් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. 1945 වසරෙන් පසු බරපතලම මානවීය අර්බුදයට ලොව මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එම මහා ව්‍යසනය වළකා ගැනීම සඳහා සහාය වෙනමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි ලෙස ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ මානවීය කටයුතු පිළිබඳ ප්‍රධානී ස්ටීවන් ඔබ්‍රියන් පවසන්නේ සෝමාලියාව, යෙමනය, දකුණු සුඩානය සහ නයිජීරියාව යන රටවල කෝටි දෙකකට අධික පිරිසක් හාමතින් සහ සාගතයෙන් පෙළෙන බවයි. මේ වසර තුළ දරුවන් 14 ලක්ෂයක් සාගින් හේතුවෙන් මිය යාමේ අවධානමක සිටින බවට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල දැනටමත් අනතුරුවඟවා තිබේ. වළකාගත හැකි රෝගවලට ගොදුරු වී සෑම මිනිත්තු 10කට වරක්ම යෙමනයේ දරුවෙකු මිය යන බවට විශ්වාස කෙරේ. යෙමනයේ ජනගහනයෙන් 3/2කට යම් කිසි ආකාරයක මානවීය ආධාර අවශ්‍ය කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඇස්තමේන්තු කොට තිබෙයි. දකුණු සුඩානයේ 100,000කට අධික ජනතාවක් සාගින්නට මුහුණ දී සිටින බව පවසන එක්සත් ජාතීන්ගේ සංවිධානය තවත් 10 ලක්ෂයක් සාගතය අද්දර සිටින බවට අනතුරුවඟවයි. සමස්තයක් වශයෙන් දකුණු සුඩානයේ ජනගහනයෙන් 40%කට නැතිනම් 49 ලක්ෂයකට ඉතා ඉක්මනින් ආහාර, පෝෂණය සහ කෘෂි ආධාර ලබා දිය යුතු බව එක්සත් ජාතීන් පෙන්වා දෙයි. සෝමාලියාවේ අවසන් වරට සාගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්නේ වසර 6කට පෙරදීය. ඒ හේතුවෙන් 260,000කට ආසන්න පිරිසක් මරමුවට පත්විය. මේ අතර එක් කලාපයක පැය 48ක් තුළ 110 දෙනෙකු මියගොස් ඇති බව මාර්තු මස ආරම්භයේ වාර්තා වී ඇත. නියන්ඩතාල් මානවයන් පෙනිසිලින් පාවිච්චි කළ බව අනාවරණය වෙයි. නියන්ඩතාල් මානවයා වේදනා නාශක සහ පෙනිසිලින් ප්‍රතිජීවක භාවිත කර ඇති බව ඔවුන්ගේ දත් පිළිබඳව කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත. රෝගී නියන්ඩතාල් මානවයෙක් ඇස්පිරින් රසායනික අඩංගු ශාකයක පොතු සැපීමට හුරු වී සිටි බව එම අධ්‍යයනයෙන් හෙළි වී ඇත. එසේම නූතන ප්‍රතිජීවක ඖෂධ නිපදවීමට බොහෝ කලකට පෙර නියන්ඩතාල් මානවයා පෙනිසිලින් භාවිත කර ඇති බව පර්යේෂණවලින් තහවුරු වී තිබෙයි. දත් මැලියමින් ලබාගත් DNA අනුක්‍රමික පර්යේෂණයකට භාජනය කරමින් පර්යේෂකයන් විසින් අද්දතන මානවයාගේ සමීපතම ඥාතීන්ගේ ආහාර, ජීවන රටාව සහ සෞඛ්‍ය පිළිබඳ නව තොරතුරු රැසක් සොයාගනු ලැබ ඇත. විද්‍යාඥයන්ට අනුව නියන්ඩතාල් මානවයාට දත්තර සහ උදරයේ ඇතිවන වේදනා සමනය කළ හැකි ඖෂධ පැළෑටි පිළිබඳ ඉහළ මට්ටමේ දැනුමක් තිබුණු බව පැහැදිලි වේ. ඒ අනුව නවීන වේදනානාශක නිෂ්පාදනයට බොහෝ කලකට පෙරපටන් ඔවුන් වේදනානාශක භාවිත කළ බවට මෙමගින් සාධක ලැබී ඇත. නියන්ඩතාල් මානවයාගේ මුඛයෙන් සොයාගත් බැක්ටීරියා පරීක්ෂාවට ලක් කරන විද්‍යාඥයෝ කාලයත් අනුව වෘක්ෂලතාවල විකාශනය අධ්‍යයනය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි එක් අධ්‍යයනයක් ලෙස වඩාත් පැරණි ක්ෂුද්‍රජීවී ජානමය සංගටක ආධාරයෙන් විදුරු මස් ආශ්‍රිත රෝගවලට හේතුකාරක වූ අවුරුදු 48,000ක් පැරණි බැක්ටීරියා ප්‍රතිනිර්මාණය කරන බවත් විද්‍යාඥයෝ විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ. මීට අමතරව පර්යේෂකයන් සොයාගෙන ඇති ආකාරයට ආදි මානවයන්ගේ මුඛයේ ඇති බැක්ටීරියා සහ ඔවුන් ආහාරයට ගත් මාංශ ප්‍රමාණය අතර සම්බන්ධතාවයක් පවතින බවත් පර්යේෂකයෝ විදෙස් මාධ්‍ය වෙත වැඩිදුරටත් පවසා තිබේ. උත්තම චරිත විශේෂාංගයෙන් අද ඔබට ගෙනෙන්නේ කුඩා පොළ හිමියන් පිළිබඳවයි.
සුසන්දේශ විද්‍යුත් පුවත් සඟරාව මෙතකින් නිමාවට පත්වනවා. යළිත් හෙට දිනේ හමුවනතුරු ඔබට සම්මා සම්බුදු සරණයි.